කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලේ සැකකරු අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සිතුම් අල්හාපෙරුම නැමැති නිලධාරියෙක්. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය සඳහන් කළේ පසුගිය 11 වෙනිදා සිදු වූ රික්‍රියානතුරක් නිසා එම නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද අලුයම මියගොස් ඇති බවයි. පසුගිය 9 වෙනිදා කොළඹ ජාතික රෝහලේ සිදු වූ රුපියල් ලක්ෂ 79ක මුදල් කොල්ලය වළක්වා එහි සැකකරු සහ මුදල් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු කටයුතු කළා. කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරය වෙත ව්‍යාජ ගිනි අවියක් පෙන්වා කරමිනුයි අදාළ මංකොල්ලය සිදු කරනු ලැබුවේ. පසුගිය 9 වෙනිදා දහවල් 1:30ට පමණ රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ සරප් අංශයේ වෙත පැමිණි සැකකාර වෛද්‍යවරයා රෝහලේ සේවකයන්ට අතිකාල දීමනා වැටුප් මෙන්ම අතිරේක රාජකාරී සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස පැහැරගෙන තිබූ අතර පසුව ඔහු තිරෝධ රථයකින් පලා ගොස් තිබුණා. තවත් තිරෝධ රථයකින් සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු වන අතර එම අවස්ථාවේ රාජකාරී කටයුතු සඳහා ජාතික රෝහලට පැමිණ සිටි මාතර කොට්ටාෂේ ළමහා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තද කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහාය වුණා. සැකකාර වෛද්‍යවරයා වෙනත් රෝහලකට අනුයුක්තව රාජකාරී කටයුතු කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධි පුහුණුවක් සඳහා ජාතික රෝහලට පැමිණි වෛද්‍යවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය ක්‍රියාත්මක කරනවා. සැකකරු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ක්‍රියාත්මක වී ඇත්තේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.